මේක තුල ඇයිනි සංසරණ යටතේ අරන් එන 8 වෙනි වීඩියෝ එක මේක අන්තිම වීඩියෝ එක සංසරණේ මුළු පාඩමේම අමාරුතෙන් ගොඩක් කෙටි ක්‍රම වලින් පාඩම් කරන හැටි අපි වීඩියෝ 8කින් එහෙනම් කතා කරා හරිද ඒක තමයි කිව්වේ සංසරණය කෙටි ක්‍රම 8කින් කියලා හරිද මේ කෙටි ක්‍රම ටික ඔක්කොම තාම channel එකේ වීඩියෝ තියෙනවා ඕන වෙලාවක කට්ටියට බලන්න පුළුවන් සංසරණ පාඩම පාඩම් කරන වෙලාවට අනිවාර්යයෙන්ම ওই වීඩියෝ 8 බලන්න මොකද ඉතාම පහසුවෙන් ඉතා අඩු කාලයකදී පාඩම් පාඩම් කරගන්න මේ වීඩියෝ 8 මාරම් වැදගත් වේවි හරි දැනට එකතු වෙච්ච නැති අයත් එකතු වෙච්ච අයත් අනිවාර්යයෙන්ම ලොකු ප්‍රයෝජනයක් ගනීවි ඉදිරියටත් මේ වීඩියෝ සීරීස් එකේ හරි මේ සාමාන්‍යයෙන් මුලින්ම තියෙන කොටස තමයි අන්තිමට කතා කරන්න යන්නේ මුලදි තියෙනවා පිටු 3ක විතර විස්තරයක් දිග ඡේදයක් එක්ක සංවෘත රුධිර සංසරණ පද්ධතිය එක සරණ දිත්ත සරණ ওই විදිහට හෙනට පටලවල තියෙනවා හරිද මේ පටලැවිලි ලියාගෙන එතනින් එන්න පුළුවන් එක එසේ එකයි එන්න පුළුවන් ඒ එසේ එක කොහොමද ගොඩ දාගන්නේ කියන එක තමයි මේ වීඩියෝ එකේදී කතා කරන්න යන්නේ අද අපි බලමු මේ සංසරණ පද්ධතිය ටික පටලව ගන්න නැතුව මතක තියාගන්නේ කොහොමද කියලා මේකේ තියෙන එකම කෙටි ක්‍රමය ඒ තමයි රූප තුනක් ඔයගොල්ලන්ට මතක තියාගන්න තියෙනවා ওই රූප තුන සරලව ඔළුවේ තිබ්බොත් සම්පූර්ණ විස්තරේම අර පිටු තුනේ තියෙන ලියන්න පුළුවන්. මොකද එතන කටපාඩම් කරන්න එක දෙයක්වත් නැහැ. හැබැයි පිටු තුන දැක්කහම ওই essay එක අපිට ලියන්නේ නැහැ ගොඩක් වෙලාවට. රූප තුන මම පෙන්නන්නම් දැනට නම් තීරණ එකක් නැහැ. ওই විදිහේ රූප තුනක් තමයි තියෙන්නේ මතක තියාගන්න. හරි. මම යන්නම් මුලින් essay එකට. හරිද? essay එක තමයි සද්ද රාජධානී තුල දැකිය හැකි සංසරණ පද්ධති විස්තර කරන්න කියලා අපිට essay එකක් එන්න පුළුවන්. essay එක ලියන පොදු ෆෝමැට් එකක් තියෙනවා. අපි essay එකක් ලියන්න කලින් ෆෝමැට් එකක් ගහ ගන්න ඕනේ පොඩි. हम पोडा पटलावल तीयनेसम कपल तीयने मुड़ी मपिल मेन मे संसरण पद्धति हिंदी वीम अरे संसरण पद्धति अक्या पुंपे की हूलंगल टयर रेगटे पुंपे प्रेसर गल हूलंग टयर रेगटे हार्ट कत्म हार्ट का रुदिरे मत प्रेसर कति गल मुड़ हंग पुराम रुदिरे अरगने पेहदी इतकोट हिंदी नियम के मतगति आगे तीयनी मेन मेदर व्यंकर लेसी मतगति आगे पुड़वा अरे අපි ලියන්න ඕන සංසරණ පද්ධතියක් මොකද්ද සමන්විත වෙනවා මෙන්න මේ කොටස් තුනකින් කියලා ඕනම සංසරණ පද්ධතියක් ඒ තමයි පේශිමේ පොම්පේකින් ඒ වගේම වාහිනී මොන වාහිනීද මුළු ජාලයක් වාහිනී ජාලයක් අන්තර් සම්බන්ධිත වාහිනී සහ ඒ තුලින් ගමන් කරන තරලය කියන මෙන්න මේ කොටස් තුනකින් අනිවාර්යයෙන්ම ඕනම රුධිර සංසරණ පද්ධතියක් සමන්විත වෙනවා එතකොට හෘදයෙන් කරන්නේ පීඩනයක් චලනය කරලා මේ වාහිනී හරහා සංසරණ තරලය දේහය පුරා ගෙන යාම තමයි සංසරණ පද්ධතියක සිදු වෙන්නේ. සංසරණ පද්ධතියකින් වෙන්නේ මොකද්ද? සෛලයක තියෙන අභ්‍යන්තර පරිසරය. සෛලයේ තියෙන පරිසරය වායු හුමාරු වන පෘෂ්ඨය ඊට පස්සේ පෝෂක අවශෝෂණය කරන අවයව අපද්‍රව්‍ය බැහැර කරන අවයව මෙන්න මේවත් එක්ක කෘත්‍යාත්මකව කෘත්‍යක් විදියට සම්බන්ධ කරන එක තමයි වෙන්නේ මොකෙන්ද? संसरण पद्धति मगे एक देवनी पॉइंट दें वोट मन निकांकी मे एस लियागे अद्दे ओणमेन निशा मैंने मेट दिने मुखद वायु हूमारो सिधुण अवयव पोषक अवशोषणे कर्ण अवयव अपद्रव्य बेहर कर्ण अवयाते कृत्यात्मक संबंध किए वोट का एस के मुड़ी लिया लियागन पुलवा करण दिखाई दिब्बे वीट पस टीकमें अभी पटलवगा सामान्य अभी मेक वर्गकराने රුධිර පද්ධති වර්ග කරන්නේ සංවෘත ඊට පස්සේ විවෘත ඒක සංසරණ දිත්‍ය සංසරණ. පිටකර මේ පොඩ්ඩක් අයින් කළා මම හදාගත්ත මේකේ පොයින්ට් එක එකක්වත් මිස් වෙන්නේ නැති වෙන ක්‍රමයක්. ඒ තමයි සංසරණ පද්ධති අපි මුලින්ම වෙන් කරනවා විවෘත සංසරණ පද්ධති සංවෘත සංසරණ පද්ධති පෘෂ්ඨවංශීන්ගේව අපෘෂ්ඨවංශීන්ගේව එතන වෙන් කරගත්ත ඒක සංසරණ දිත්‍ය සංසරණ කුටීර තුනක් තියෙනවා කුටීර හතරක් තියෙනවා. මේ හැම එකක්ම ලියද්දි ස්ටෙප් හතර කියන ක්‍රමය අපි පාවිච්චි කරනවා. ස්ටෙප් හතර ක්‍රමය संसरण पद्धति हेदीन्वीम एक द्रव्य हूमारो वेन्नी कुहुमद एक वासी अक्तीन वन अन्े वासी पद सह एक धरण सतुन कऊद ये अट लियान तीय वही पीवर हतर अट लियल कंप्लीट किल धन अन्न हरि ऐना पॉइंट लियल तम अविल तीय हर दैंग कथा लसंट बलागम कुहुमद मेटिक हर रूप तुने मतक त्यागा किल මුලින්ම අපි කිව්වේ විවෘත සංසරණ පද්ධතිය ගැන. විවෘත සංසරණ පද්ධතියක් කියන්නේ ඕපන් නේ. එතකොට මේ තියෙන්නේ ඕපන් වෙලා තියෙන්නේ. මේක සම්පූර්ණයෙන් සංවෘත වෙලා නැහැ. සංවෘත වෙන නම් මෙහෙම සම්පූර්ණයෙන් වැහිලා තියෙන්නේ නැහැ. මේක ඕපන් වෙලා තියෙන්නේ. එතකොට මේක විවෘත සංසරණ පද්ධතියක්. හරිද? විවෘත සංසරණ පද්ධතියක රුධිරය කියලා එකක් නැහැ. ඇයි හේතුව? රුධිරය කියලා එකක් නැහැ. අපි දන්නවා මම මෙහෙම කියන්නම්කෝ. සාමාන්‍යයෙන් අපේ සංසරණ පද්ධතිය බලන්නකො. ඒකේ දැන් මෙතන රුධිරය ආවම රුධිරෙන් අන්තරාල තරලයට ගිහිල්ලා අන්තරාල තරලෙන් සෛලයට තමයි ද්‍රව්‍ය යන්නේ.
ඒ කියන්නේ රුධිරය අන්තරාධාරලේ සෛලයට යන. දැන් මේවයි එහෙම නෙමෙයි. කෙලිම සෛලයත් එක්ක ගැටෙන්නේ මේ අරගෙන යන තරලය. එතකොට මේකේ අන්තරාල තරලය රුධිරය කියලා දෙකක් නැහැ. අපි ඒක නිසා මේකට පොදුවේ කියන්නේ රුධිර වසා කියලා. හරි. එතකොට අපි මුලින්ම කිව්වේ මොකද්ද? ඕනම සංසරණ පද්ධතිය කියලා යන ඕන හැඳින්වීම. මේක හැඳින්වීම මොකද්ද? රුධිරය සහ අන්තරාල තරලය අතර වෙන්වීමක් නැති දේහයේ අවයව සහ පටක රුධිර වසා වලින් නැහැවීමෙන් පවතින සංසරණ පද්ධතිය. ඒක තමයි හැඳින්වීම. ඊළඟට ලියන්න කිව්වේ මේකේ ද්‍රව්‍ය හුවමාරුව වෙන විදිය. මේ ස්ටෙප් හතර කම්ප්ලීට් කරාම ඒක කම්ප්ලීට්. ද්‍රව්‍ය හුවමාරුව වෙන විදිය. මේ හෘදයේ ඇති කරන පීඩනය නිසා වාහිනිය ඔස්සේ ගලාගෙන එනවා. රුධිරය වාහිනිය ඔස්සේ රුධිර වසා ගලාගෙන එනවා. රුධිර වසා ඊළඟට විවෘත වෙනවා මේ තියෙන අවකාශයට. මේකට අපි නමක් කියනවා කෝටරක කියලා. කෝටරකයක් කියලා. කෝටරකයක් කියලා කියනවා. මේ කෝටරක මෙහෙම මෙහෙම ගොඩක් තියෙන නිසා සම්බන්ධ වෙනවා. මේවට අපි කියනවා අන්තර් සම්බන්ධිත කෝටරක කියලා. හෘදේ නැති කරන පීඩනයෙන් රුධිර වසා ගලාගෙන ආව කෝටරකයට. කෝටරකයට මෙහෙම දැන් කෝටරකයේ තියෙන මේ රුධිර වසා සහ සෛලය අතර ඍජුවම ද්‍රව්‍ය හුවමාරුව සිදු වෙනවා. හෘදේ හිල්වීමේදී එතකොට මේක ඇතුළේ පීඩනය අඩුයිනේ. පීඩනය වැඩි තැන ඉඳලා අඩු තැනට ගලාගෙන ගියා. මේවට කියන්නේ අපි පුට කපාට සහිත පුට හරහා හෘදයට නැවත රුධිර වසා ගලාගෙන ද්‍රව්‍ය හුවමාරුව වෙන විදිය ලියවෝ එහෙනම්. හරිද? කපාට සහිත පුට හරහා හෘදයට නැවත රුධිරය ගලාගෙන කපාට සහිත පුට මතකනේ නම. හරි. එතකොට ඒකත් හරි. ඊළඟට මේකේ වාසියක් තියෙන බෑනේ. මේකේ මුල් මේක. ඒකේ මොකද්ද වාසිය? හරි. උදාහරණ ඒක අපි අන්තිමටම බලමු. හරිද? ඔක්කොගේම උදාහරණ ටික අපි අන්තිමට බලමු. සංයුත් සංසරණ පද්ධති කතා කරගෙන එනකොට අපි කිව්ව අපෘෂ්ඨ වංශින් සෙට් එකක් තියෙනවා. ඒ කට්ටියගේ හෘද කිහිපයක් තියෙනවා. උදාහරණේ ඇනලීඩා. හෘද කිහිපයක් තියෙනවා. ඒ කට්ටියයි පොඩ්ඩකේ පැත්තකින් තියලා පෘෂ්ඨ වංශී සංසරණ පද්ධතිය තමයි කතා කරන්නේ. එතකොට අපි මුලින්ම සංවෘතෙක් ගැන හැඳින්වීමක් ලියලා ඉන්නවා. සංවෘත සංසරණ පද්ධතියක් කියන්නේ අන්තරාල තරලයයි රුධිරයයි වෙන් වෙලා පවතින රුධිර වාහිනී සහ හෘදයට පමණක් සීමා වන සංසරණ පද්ධතියක්. හරි. ඊට පස්සේ අපි ලියන්න ඕන මේකේ කොහොමද වෙන්නේ කියලා. මොකද ද්‍රව්‍ය හුවමාරුව හෘදයෙන් ඇති කරනවා පීඩනය. ඊට පස්සේ කේශනාලිකා ජාලය දක්වා ගලාගෙන එනවා රුධිරය. කේශනාලිකා ජාලයෙන් අන්තරාල තරලයට යනවා. කේශනාලිකා ජාලයෙන් අන්තරාල තරලයට යනවා. අන්තරාල තරලය සෛලය අතර තමයි ද්‍රව්‍ය හුවමාරුව සිදුවෙන්නේ. ඊට පස්සේ ඔක්සිජන් ඌණ රුධිරය නැවත හෘදයට ගලාගෙන යනවා. ඕක තමයි සංවෘත රුධිර සංසරණ පද්ධතියක වෙන්නේ. ඊළඟට තුන්වෙනි ස්ටෙප් එක තමයි වාසිය මොකද්ද? මේකට වඩා මේකේ වාසිය මොකද්ද? මෙන්න මෙහෙම තියෙන නිසා දැන් මේ පොඩි තරලයකට විතරයි හෘදයේ පීඩනය ඇති කරන්න ඕන. මේකේ මේ සම්පූර්ණ තරලයකටනේ. පොඩි තරලයකට විතරක් නිසා ඇතිවන පීඩනය වැඩි. ඉහළ අධික පීඩනය නිසා කාර්යක්ෂම මොනවද? ඉහළ අධික පීඩනය නිසා කාර්යක්ෂම වායු පෝෂක ආදී ද්‍රව්‍ය පරිවහනය කිරීම සිදු කරන්න පුළුවන්. ඇතිවන ඉහළ පීඩනය නිසා ඔන්න වාසියක් කිව්වා. ඊට පස්සේ උදාහරණ අපි කිව්වනේ අන්තිමට බලමු. හරි. ඊට පස්සේ අපි එනවා මේ ඒක සංසරණේ ද්විත්ව සංසරණය පෘෂ්ඨ වංශීන්ගේ. එතකොට ඒක දිත් අපි හැඳින්වීම ලියලා එන්න ඕන මොනවද මේකේ තියෙන කොටස් කියලා. මේ තමයි මේකේ හෘදයක් තියෙනවා, රුධිර වාහිනිය තියෙනවා, වාහිනී ආකාර තුනක් තියෙනවා. එකක් ධමනි, ශිරා, ඊට පස්සේ කේශනාලිකා. ධමනිකා ධමනි බෙදෙනවා ධමනි කාවලට තවදුරටත්. ඊළඟට කේශනාලිකා ජාලයට විවෘත වෙනවා. කේශනාලිකා විවෘත වෙන්නේ අනුශිරාවලට. අනුශිරා වලින් තමයි ශිරා ඇති වෙන්නේ. අපි ධමනි ශිරා වලට කෙටි ක්‍රමයක් කතා කරා පළවෙනි වීඩියෝ එකේම. ධමනි නම් අවුට්, ශිරා නම් ඉන් හෘදේදී. හරිද? ඉන් කියන්නේ හෘදේ ඇතුළට යන ඒවා, හෘදේ නිවත් වෙන ඒවා අවුට්. ධමනි. හරිද? එතකොට ඒකත් ලියන්න ඕන. ඊට පස්සේ මේවයි තරලයේ පරිවහණය වෙන විදිය. ඒ ටික අපි දන්න දේ. ඊට පස්සේ අපි එන්න ඕන මේවයි ආකාර දෙකක් තියෙනවා. ඒක සංසරණය සහ ද්විත්ව සංසරණය කියලා සංවෘත සංසරණ පද්ධති වල ආකාර දෙකක් තියෙනවා කියලා කියන්න ඕන. ඒක සංසරණයේදී වෙන ක්‍රියාවලිය ලියන්න මෙන්න මේ රූපේ මතක තියාගන්න පුළුවන්. දැන් මුල් එකේ මෙතන හිස් තැනක්, මෙතන සම්බන්ධ නැහැ. ඊළඟ එකේ සම්බන්ධ කරද්දී මේ වගේ තැන් දෙකක් දාලා තමයි සම්බන්ධ කරන්න ඕන. හරි. එකක් ඔක්සිජන් පුරවන තැන, අනිත් එක ඔක්සිජන් නිදහස් කරන තැන. හරිද? ඒක කොහොමද අපි ලියන්නේ? දැන් හැඳින්වීම අපි ලිව්වා. ඒක සංසරණය කියලා කියන එකේ හැඳින්වීම ලියන්න ඕන මුලින්ම. ඒ තමයි පූර්ණ සංසරණයකදී දේහයේ පුරා සිදුවන ඒක සම්පූර්ණ සංසරණයකදී හෘදය හරහා රුධිර එක්වරක් පමණක් ගමන් කරා නම් ඒක සංසරණය. හරි. ඒකේ කොහොමද ඊට පස්සේ ක්‍රියාවලිය ලියාගෙන යන්නේ? ක්‍රියා ස්ටෙප් හතරයිනේ. හෘදයෙන් ඇති කරන පීඩනයේ මොකද වෙන්නේ? ජලක්ලෝම දක්වා ඔක්සිජන් ඌණ රුධිරය ගමන් කරයි. එහිදී ඔක්සිජන් ලබාගෙන ඔක්සිජන් පෝෂිත රුධිරය කේශනාලිකා ජාලය දක්වා ගමන් කරයි. කේශනාලිකා ජාලයෙන් ඔක්සිජන්
විසරණය වීමත් CO2 ඇතුළු වීමත් සිදු වෙනවා. ඔක්සිජන් වලින් ඌණ රුධිරය ඊට පස්සේ නැවතත් යනවා කර්ණිකාවලට. ඒක කෝෂිකාවලට යනවා. මේ විදිහට ක්‍රියාවලිය ලිව්වා. පැහැදිලි? මේව කර්ණිකා කෝෂිකා. එතකොට කුටියට දෙකයි තියෙන්නේ හෘදේ. ඒ වගේ උදාහරණ අන්තිමට බලමු. ඊට පස්සේ අපි යන්න ඕන ද්විත සංසරණයට. මුලින්ම ලියන්නේ හැඳින්වීම. හැඳින්වීම මොකද්ද? දේහේ පුරා පූර්ණ සංසරණයක් වීමේදී හෘදය හරහා දෙවරක් රුධිරය ගමන් කරයි නම් ද්විත සංසරණය. කලින් එකේ මෙහෙම එකපාරට තිබ්බ අර මේ කැරි දෙක මේක වෙන වෙනම දෙකට සෙට් කරලා තියෙනවා. දෙකකට සෙට් කරලා තියෙනවා. තේරුණාද? එතකොට මේකෙදී අපි ක්‍රියාවලිය ලියද්දි කොහොමද ලියන්නේ? ඔක්සිජන් උණ රුධිරය කෝෂිකාව මගින් දකුණු කෝෂිකාව මගින් මොකද කරන්නේ? පෙනහැලි වෙත පොම්ප කරයි. පෙනහැලි වලදී තියෙන කේශනාලිකා ජාලෙන් ඔක්සිජන් ලබාගෙන ඒ ඔක්සිජන් පෝෂිත රුධිරය කොහෙට දෙන්නේ? වම් කර්ණිකාවට ගමන් කරයි. වම් කෝෂිකාවෙන් ඒ රුධිරය සංස්ථානික සරණයට සංසරණයට එකතු කරයි. එතකොට අපි මේක දන්නවා. මේකට අපි කියන්නේ පුප්පුෂීය සංසරණය කියලා. මේකට අපි කියන්නේ සංස්ථානික සංසරණය කියලා. පැහැදිලිද? ඊට පස්සේ ඒකෙත් අපි මේ විදිහට සංස්ථානික කේශනාලිකා ජාලයේදී ඔක්සිජන් CO2 හුමාරු වීම ලියන්න ඕනේ. ආයි ඔක්සිජන් වලින් ඌණ රුධිරය දකුණු කර්ණිකාවට එනවා කියලා ලියන්න ඕන. පැහැදිලිද? එතකොට ඒකේ සමහර කට්ටියගේ කර්ණිකා නම් අනිවාර්යෙන් දෙකක් තියෙනවා. කෝෂිකා බෙදිලා නැති අය ඉන්න පුළුවන් 3 සහ 4. ඒ කියන්නේ කෝෂිකා බෙදිලා නම් කුටීර 4යි, කෝෂිකා බෙදිලා නැත්නම් කුටීර 3යි. හරි. ඔයිත් කිව්වේ හැඳින්වීම. ඒ කියන්නේ හැඳින්වීම ලිව්වා. ඊට පස්සේ ද්‍රව්‍ය සංසරණය ලිව්වා. ඊළඟට මේකේ වාසිය මොකක්ද? අපි වාසිය අහුවොත් මෙන්න මෙහෙම ලියන්නේ. ඒක සංසරණයේදී වායු හුවමාරු කරන අවයවයේ සිට සංස්ථානික කේශනාලිකාද. ඒක සංසරණයේදී වායු හුවමාරු කරන අවයවයේ සිට රුධිරය ගමන් කරන්නේ අඩු වීඩ්නයක් ඇටතේ. නමුත් මේකෙදි සංස්ථානික සංසරණයේදී හෘදය මගින් රුධිරය මත පීඩනයක් යොදන නිසා අවයව වෙත අධික පීඩනයකින් කාර්යක්ෂමව රුධිරය ගමන් කරයි. හරිද? එතකොට අපිට ඒක පැටලෙන්නෙත් නැහැ. මේ දෙක මතක් කරගත්තා. මෙතන ඉඳලා යන්නේ අඩු පීඩනයක් යටතේ. නමුත් මේකෙදි එහෙම වෙන්නේ නැහැ. සංස්ථානික සරණය කියලා වෙනම එකක් තියෙන නිසා මොකද වෙන්නේ? අධික පීඩනයෙන් ගමන් කරනවා. ඒක නිසා ද්‍රව්‍ය කාර්යක්ෂමව ගමන් කිරීම සිදු වෙනවා. ඒකත් හරි. ඊට පස්සේ උදාහරණ ටික. උදාහරණ ටික මේ විදිහට කට්ටිය වෙන් කරලා ඒකට දාලා උදාහරණ මතක තියාගන්න. එනලීඩා නම් සංවෘත. හැබැයි යාගේ හෘද කිහිපයක් තියෙනවා. එයා වෙනම කතා කරේ මේකට අදාළ වෙන්නේ නැහැ. අර ඒක සංසරණ දිත්ත සංසරණයකට. ඊට පස්සේ මොලුස්කා ගත්තොත් මොලුස්කා ආතරපෝඩාගේ ඉන්නේ සංවෘත සංසරණ පද්ධතිය. පෘෂ්ඨවංශීන් ගත්තාම මත්ස්‍යයන්ගේ තියෙන ඒක සංසරණ. උරගයන් උභය ජීවීන් ශීරපායින් සහ පක්ෂීන්. ඒ කට්ටියක තියෙන ද්විත සංසරණය මේ කට්ටියගේ හෘදේ කුටීර 3යි මේ කට්ටියගේ හෘදේ කුටීර 4යි. එතකොට ඒක අපිට පැටලෙන්නෙත් නෑ දැන්. හරිද? එතකොට මේ රූප සටහන් තුන ඔයගොල්ලෝ ඇඳලා තියාගන්න කොහේ හරි. එතකොට අනිවාර්යයෙන්ම මේ කොටස අමතක වෙන්නේ නැහැ. විශේෂයෙන්ම මෙන්න මේක ඒක සංසරණයේදී මේ පිහිටන විදිය, ද්විත සංසරණයේදී පත දෙකක් තියෙන විදිය සහ ලියන්න ඕන ෆොමැට් එක. ඒක තමයි වැදගත්ම දේ. දින්වීම, ද්‍රව්‍ය හුමාරුව, වාසියක් තියෙනවා වාසිය. ඊළඟට උදාහරණ. හරිද? ඔයි පියවරට ලියලා ආවොත් දැන් ඔයි කිව්වේ සම්පූර්ණ essay එකක් ලියන විදියනේ. ඕක පැටලෙන්නේ නැතුව සම්පූර්ණයෙන්ම ලියලා එන්න පුළුවන්. එහෙනම් මේ වීඩියෝ එකට වඩා තවත් ගොඩාක් වැඩගත් වීඩියෝ එකතු කරා. කියන්නේ කලින් වීඩියෝ 7ම මේ වීඩියෝ 7මත් මේ වීඩියෝ එකත් සම්පූර්ණයෙන් බැලුවොත් සංසරණය කියන කොටස ඔයගොල්ලන්ට ඉතාම ඉක්මනින් පහසුවෙන් මතක තියාගන්න පුළුවන්. හරිද? එහෙනම් ඒ විදියට වැඩ කරන්න කියලා කියනවා. ඒ වගේම මේ සම්පූර්ණ වීඩියෝ සීරීස් එක ගැන කමෙන්ට් එක ඔක්කොම වීඩියෝ බැලුවා කමෙන්ට් එකක් පහලින් දාන්න. මේක ගොඩක් වටිනවා අපිට. ඒ වගේම ඉදිරියට කතා කරන්න ඕන කොටස් ගැනත් කමෙන්ට් එකක් දාන්න. Telegram group එකට එකතු වෙලා නැත්නම් තාමත් එකතු වෙන්න. මේ වීඩියෝ 8ම ඕගොල්ලෝගේ යාළුවොත් එක්කත් බෙදා ගන්න මතක් කරන්න එපා. එහෙනම් තවත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු.